අයිබෝන් කියා දෙන්න ආදරේ තරම් කතාවේ නිර්වාන් වගේම ස්නේහ සූදානම් වෙන්නේ ස්නේහගේ පෙම්වතා විදියට නිර්වාන්ව එයාලගේ ගෙදරයිට හඳුනලා දෙන්න. ඉතින් මේ කොටස මේ සතියේ ඔයාලට බලාගන්න පුළුවන් වෙනවා. රොඩ්නි නන්දනිය ඒ කියන්නේ ස්නේහගේ තාත්තා නම් කිව්වේ නිර්වාන් ආවට පස්සේ ගහලා පන්නන්න තමයි එයා බලාගෙන ඉන්නේ කියලා. ඇත්තටම සිදුවෙන්න යන්නේ නම් කවුරුත්ම නොහිතපු දෙයක්. නිර්වාන්ව ගහලා පන්නන්න බලාගෙන ඉන්න රොඩ්නි නන්දනියට අනුත්තර වගේම ඉන්න නිර්වාන්ව දැක්කහම එතනම ගොළු වෙයි. රෑට රෑට හොල්මන් කරන අනුත්තරගේ හොල්මන දවාලෙත් එයාට පේන්න අරගෙන කියලා රොඩ්නි නන්දනිය ඇත්තටම බය වෙයි. නිර්වාන්ටත් හිතාගන්න බැරි වෙයි මොකද්ද මේ මෙතන වෙන්නේ කියලා. මොකද ස්නේහා කවදාවත්ම අනුත්තර එයා වගේමයි කියලා නිර්වාන්ට කියලා තිබුණේ නැති නිසා. අනුත්තරට රොඩ්නි පොඩ්ඩක්වත් කැමති නැති නිසා ඒ රූපයම තියෙන නිර්වාන් කොච්චර සල්ලි කාලෙක වුණත් රොඩ්නි නම් මේ දෙයට ස්නේහට කැමැත්ත දෙන එකක් නැහැ කියලා තමයි අපිට හිතෙන්නේ. ඉතින් මේ මුණ ගැසීමෙන් පස්සේ හැම ප්‍රශ්නයක්ම විසඳෙයි කියලා ස්නේහ හිතුවත් ඒ හැමදේම නොහිතපු විදියට ලොකු ප්‍රශ්නයකට පෙරළෙයි. ඉතින් ඔයාලට මේ ගැන හිතෙන්නේ මොනවද? ඔයාලට හිතන දේ කමෙන්ට් එකකින් මට කියන්න. ඔයා තවමත් සිතුවිලි සේයාගේ යාළුවෙක් නෙමෙයි නම් සිතුවිලි සේයාව සබ්ස්ක්‍රයිබ් කරලා සිතුවිලි සේයාගේ යාළුවෙක් වෙන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.